මාර්ගයි එස්එම් මාර්ගා අංක 8 කොළඹ දිස්ත්‍රික්කය සමගි ජනපල වේගය जनपल නොවිසඳුණු ජල ප්‍රශ්නය විසඳූ මාතර දිස්ත්‍රික්කයේ දෙවන්ත කර්මාන්ත පුරවරය වැලිගම ජනතාවට ලබා දුන් සජිත් ප්‍රේමදාස මැතිතුන්ගේ උදාගම් වැඩපිළිවෙලේ පළමු උදාගම්මානය වැලිගම මිදිගම යස ඉසුරු ගම්මානය ලෙස මාතර දිස්ත්‍රික්කයට කැඳු වැලිගම සංවර්ධනය කළ ඒ ආදරණීය ගලප්පත්ති නාමය දෙවිනුවර ජනතාවට එනකොට පළාත් සභා මන්ත්‍රීවරයෙක් හැටියට දෙවිනුවර ජනතාවගේ සමෘද්ධිය නොලබුණු අහිංසක සුවහසක් ජනතාවට වැඩිම සමෘද්ධි ප්‍රතිලාභ ලබා දීමට දායකත්වය ලබා දුන් ශක්තියක් වූ චතුර ගලප්පති මැතිතුමා දෙවිනෝර ආසනේ සෑම විහාරස්ථානයක්ම සෑම පාසලක්ම සෑම මාවතක්ම සංවර්ධනය කළ චතුර ගලප්පති මැතිතුමා 2012 පළමු මැතිවරණයෙන්ම ලා බාලතම නාගරික මන්ත්‍රීවරයා හැටියටයි බිම්මට්ටමේ දේශපාලනයට මාතර මහා නගර සභාවෙන් නාගරික මන්ත්‍රී පුටුවට එන්නේ එම වසරේම දකුණු පළාත් සභා මැතිවරණේ ලබාලතම දකුණු පළාත් සභා මන්ත්‍රීවරයා ලෙස තේරීපත් වීමට වරම් ලැබූ ආදරණීය ලෙන්ගතු නායකයා 1992 දිවංගත රණසිංහ ප්‍රේමදාසගේ දරුවෙක් හැටියට එක්සත් ජාතික පක්ෂයේ දේශපාලන වරම වරප්‍රසාදය ලබා ගන්නට ඒ ආශිර්වාදය ලබාගත්තු ලාබාලතම දරුවා හැටියටයි ජස්ටින් ගලප්පති අපේ ආදරණීය දිවංගත හිටපු ගරු අමාත්‍යතුමන්ගේ වැඩිමහල් පුතුණුවන් හැටියට චතුර ගලප්පති මැතිතුන් කුඩා කල සිට දුටු කොළ කොඩියයි එක්සත් ජාතික පක්ෂයේ දෙවන්ත නායකයින්ගේ හඬයි එකට මුසු වුණු අභීත නායකත්වය දකුණතින් ඔසවාගත් කොළකොඩි ඓතිහාසික මාතෘට පුරවරයේ උත්පල වර්ණ ශ්‍රී විෂ්ණු දෙවිඳුන්ගේ ආශිර්වාදයෙන් දෙවිඳුරින් ජනවරම ලබා දෙන නියත ලෙස දිවන්නාව තරණය කරන මගේ ආදරණීය ලෙන්ගතු තාරුණ්‍යේ දේශපාලන නියමුවාණෙනි චතුර ගලප්පති මැතිතුමනි ඔබතුමන්ටයි දෙවිනුවර ආසනේ ග්‍රාම නිලධාරී වසම් 89ක ආදරණීය
ලෙන්ගතු ජනතාව අමතන්නට මේ ගෞරවනීය ආරාධනය सुबह मध्यान वासी दिनाट मे अवसावट दीवर आसन बल मंडल शक्ति अद मे अवसावट संबंध हिटपु अमात्य डिस्ट्रिक्ट पार्लमेंट मंत्री महामित्र हरि प्रणांद मेतमणि इवगेम मेवर समग्र जन बल वेगी विशे माता डिस्ट्रिक्ट नायक अद मे अवसर संबंध में हिटपु पार्लमेंट मंत्री बुद्धि पत्र इवगेम विषम वैलिक नगराधिपति प्रहान जैक मेतमा इवगेम मे अवस्थावट मन शक्ति ये सहयोग आचार्य वरुणदेव मेत्तुमा विशेष मेम बलमंडल शक्ति मत मे आकार विशाल कवि मकू देवीनूर विपक्ष नायक तुषार विजय सूर्य मेत्तुमा इवगेम दिक्वेल राज्यसभा विपक्ष नायक नस्तु मेत्तुमा इवगेम मे इस्ता नील पादेवी विशाल कभी अभी प्रियंत वणिकर मेत्तुमा इवगेम अभी गर्व मंत्री अभी अतुल अलहबर मेत्तुमा इवगेम अभी गर्व अपे दिवीनूर दिक्कल गर्व प्रादेश सभा गर्व मंत्री तुम्हें सीधुदना इवगेम दिवीनूर दिक्कल ये प्रादेश सभा नियोजन ये तरग सहोदर अपेक्षक तुम्हें इवगेम चंदपुर नायक इवगेम शाखा समिति प्रधानी ඇතුළු ආදරණීය ඔබතුමා උන්වහන්සේ සිරි දනාගේ අවසරයි ඒ වගේම හිතවත් මාධ්‍යවේදී හිතවත් උන් සිරි දනාගේ අවසරයි අතරම අද දවසේ තම සුවිශේෂ දවසක් ඒ තමයි ගරු සජි ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අගමැති කිරීමේ සටන අද දෙවිනුවරින් ආරම්භ කරන මොහොත ඒ සඳහා අත්වල් එක් කරගත් ඔබතුමා උන්වහන්සේලා සිරි දනාම පළමුවෙන්ම මම පිළිගන්න කැමති ඒ වගේම සිල්දරන මිසුති කරන්නත් කැමති පොහේ දවස්වල බොහෝ දෙනෙක් කතා වුණා පොට්ටුවේ ඉන්න ඇමතිවරු ගම්වලට එනවා අපේ එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ ගෙවල් වලට එනවා උන් දවස ගානේ එක්කලා දෙන්න බිලිබා ගන්න හදනවා ඔන්න ඔය කියන කාරණා විශේෂම දෙවෙනි වර විතර නෙවෙයි මාතර දිස්ත්‍රික්කේ विधायक जनाधिपति राज्य बल मध्य बल वाहन कर ඉවගේම කාර්යාලයෙන්ම කඩව කඩනවා රජයේ නිලධාරියෙක් හිටියොත් ඔහුට ට්‍රාන්ස්ෆර් එකක් දෙනවා මෙන්න මේ විදිහට දැන් පීඩනයේ යුක්තවයි 2015 ජනවාරි 8 වෙනිදා ඒ ජනාධිපතිවරයාට අපි මුණ දුන්නේ හැබැයි මේ රටේ මියට ජනතාව එදා චන්දපුරට ගිහිල්ලා ඒ තිබ්බ දූෂිත ආණ්ඩුවට විරුද්ධව ඡන්දය පාවිච්චි කරා ඒ අනුව කෙනෙක් හිතන්නේ කැපුවත් කොළ කැපුවත් නිල් කැපුවත් රතු කියන මෙන්න මේ ඡන්ද සාගෙන බොහෝ දෙනෙක් හිතනවා මේ මැතිවරණ ජයග්‍රහණය කරන්න. දැන් ඒ තත්ත්වය පහව ගිහිල්ලා තියෙනවා. අද ආණ්ඩුව පත් කරවද නැද්ද කියලා තීන්දුව කරන්නේ මෙරටේ පාවෙන ඡන්ද. පාවෙන ඡන්ද. යනවා 2015
ඒ පාස්තු ප්‍රහාරය මූලික කරගෙන මේ රටේ සිංහල අන්තවාදය ඒ වගේ මුස්ලිම් අන්තවාදය මේ දෙක එකට හප්පලා බලය ගන්න සැලසුම් හදපු මේ වර්තමාන ආණ්ඩුවේ නියෝජිතවරු ඔවුන් එදා පාවෙන චන්දරටයි කතා කරේ ඒ අනුව පොහුගිය ජනාධිපතිවරණදී මේ රටේ පාවෙන චන්ද 135 140ක් තිබ්බා ඒ 135 140 බෞද්ධ චන්ද අර පාස්තු ප්‍රහාරය මූලික කරගෙන මේ රටේ ජනතාවගේ මතයක් හඳුනා ඒ තුල අන්න පාවෙන චන්දලි බෞද්ධරය එදා ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ ගියා හැබැයි අද කාරණාව තියෙන්නේ අද මේ මොහොත වෙනකොට මේ ආණ්ඩුව අවුරුද්දකට ආසන්න කාලයක් පාලනය කරලා තියෙනවා මාස 7කට පාලනය කරලා තියෙනවා කාරණාව තියෙන්නේ අද වෙනකොට මේ පාවෙන චන්ද ටික කොතනද තියෙන එක අනුවයි අපි ආණ්ඩුවක් හදනවද නැද්ද කියන එක තීන්දුව වෙන්නේ ඒ අනුව මේ වෙන මොහොත වෙනකොට හැම ශේෂ්ඨකම ඉන්න ඒ ජනතාව බොහොම පීඩනයකින් ඉන්නේ උදාහරණ විදිහට ගත්තොත් රාජ්‍ය සේවකයෙක් ගත්තොත් ඒ වගේම අද අමාත්‍යාංශ ලේකම් පරිවිතර පත් කරන්නේ හමුදාවේ ඉඳපු ඉහළ නිලධාරී මේ අමාරු ඉගෙනගෙන දක්ෂතා තියාගෙන අමාත්‍යාංශ ලේකම් කෙනෙක් වෙන්න බලාගෙන ඉඳපු ඒ නිලධාරීන් සිරුදරාම අද මේ ආණ්ඩුවට විරුද්ධව චර්යා පාවිච්චි කරන්න සැලසුම් හදනවා ඒ නිසා රාජ්‍ය සේවකයෝ අද මේ වෙනකොට 10 දෙනෙක්ගෙන් යවුවොත් 7 දෙනෙක් ඉන්නේ මේ ආණ්ඩුවට විරුද්ධව චර්යා පාවිච්චි කරන්න ඒ වගේම කුෂිකර මාතේ නිල පෞල් ඒ කුෂ්කර මාතේ නියලන පෞලට අද 25 දාව ගන්න නැහැ මොකද ඔවුන්ට 25 දාව ගන්න අවශ්‍ය පෝර ටික මේ ආණ්ඩුවෙන් නිකන් දෙනයි කොට අද සල්ලි වලටවත් අද මේ පෝර ටික ගන්න හැකියාවක් නැහැ ඒ නිසා අද මේ අය දෙන්නේ බාල පෝර නයිට්‍රජන් ප්‍රතිශතය සීගෙන විසික තියෙන බාල පොර තමයි පිටරේ ඉන්නේ මොකද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එතුමා බලය ගත්ත ගමන්ම එතුමට මුල උදෙලින් උදව් කරපු එතුමගේ හිතවතෙකුට දීලා තියෙනවා මේ රටේ විදේශීය නැව් 35කට අවස්ථාව දීලා තියෙනවා ලංකාවට මාළු ගොඩවාල් එතකොට විදේශීය නැව් 35කින් මාළු ලංකාවට ගොඩබාලා ඒ ප්‍රතිපණයන කිරීම තුළ රටට ලැබෙන විදේශ විනිමය එසියල්ම අද පෞද්ගලික සමාගම් විදේශ රටවලට යන්නේ. ඒතර මේ ලංකාවේ ඉන්න ඒ අපේ බෞද්ධ යාත්‍රා හිමියෝ මේ වල විශාල පීඩනයක ඉන්නේ මොකද ඔවුන් කර්මාන්තය කරලා ඔවුන්ගේ පළදාවට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව මේ ටොන් ගණන් ගේනවා. ඒ ටොන් ගණන් ගේනකොට ඔවුන් ගේන මහන්සියල දුප්පාසයේ ගේන ඒ පළදාවට ඔවුන්ට නිසි වටිනාකමක් ලැබෙන්නේ නැහැ. ඒනවා බෞද්ධ යාත්‍රා හිමියෝ ඉන්නවා 40,000 ලංකාවේ ඒ වගේම ලක්ෂ දෙකක් ඉන්නවා ඍජු රැකියා ලක්ෂ 20ක් ඉන්නවා වක්‍ර රැකියා අද ලක්ෂ 20ම ජනතාව බොහොම මානසික පීඩනයකින් ඉන්නේ ඒ සියලු දෙනාම එදා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බලයටපත් කරන්න ඒ දිවර ජනතාවගේ 60 65 ඡන්ද දුන්නා හැබැයි අද වෙනකොට ඔවුන්ගේ බෞද්ධර මේ ආණ්ඩුවේ ඡන්ද පාවිච්චි කරන සුදුරන් ඉන්නවා ඒ තරම් නෙවෙයි අද බඩු මිල අද මේ ආණ්ඩුව පත් වෙනකොට එක මාත පරිප්පු කීයද පරිප්පු 65 එක දැන් කීයද 170යි 200යි දෙනියයි බැලු ඒ වගේම පොල්දල් 440යි ඊට පස්සේ සමන් 100 එක කොහමද දැන් 300යි අන්න සමාර්ථකර 200යි 200යි ඔය සියල්ලම පැත්තකින් දාන්න අර පොඩි උන්ට දෙන බිස්කට් පැකට් එකට කෙලපු ආණ්ඩුව මේක අර පොඩි බඩගින්නට දෙන බිස්කට් එකට රුපියල් 10යි 20ක් ගහලා ඒ අනුව අද මේ ඉන්න මේ ආණ්ඩුව පැහැදිලිවම හැමෝම අද ඉන්නේ නියනව ඔය ආණ්ඩුවේ ඉන්න ඇමතිවරු ඔහුගේ නියෝජිතයෝ වාහනවල දාලා ලොකු කටවුත් ගහලා පෙන්නනවා හැබැයි මේ රටේ ඉන්න මිනිස්සු අද පැහැදිලිව ඉන්නවා නියනව ඡන්ද පාවිච්චි කරලා මේ ආණ්ඩුව ගෙදර යවන්න ඒ වෙන දෙයකටවත් නෙවෙයි අද දවසින් දවස එදා ජනාධිපතිවරණි වෙච්ච වැරද්ද නිවැරදි කරන්න අන්න අද සජිත් ප්‍රේමදාස මැතිතුමා වට සමගි ජනබලයේ වට
දවසින් දවස ජනතාව හදවතින් සජිත් ප්‍රේමදාස මැතිතුමාවට එකතු වෙලා තියෙනවා. ඒ නිසා මිත්‍රවරුනි අද ඉඳන් මේ දෙවෙනි වාරය ඔබ දමුන්නාසලට අද ගමට බැහැලා ඔබ දමුන්නාසලා අපේ මැතිවරණ වේදිකාවේ මැතිවරණ ව්‍යාපාර කටයුතු කරමු. ඉදිරි දවස් 40 අපි සියලු දෙනාගේම ජීවිතවල වැදගත් දවස් 40ක්. මොකද මේ දවස් 40 දී मार्ग
දෙවිනුවර ඉගුරුපත්තලට එනකොට අන්න මා සරසුම් හතර දිප්පේ විශේෂම අපරැක්ක ඒ වගේම දන්දෙනිය ඒ වගේම රදම්පල ඒ වගේ ඌරුගම ප්‍රදේශන් වල රාජ්‍යයට අයත් කරන්න පුළුවන් ඉඩම් ටික අරගෙන ඒව යටිතල පහසුකම් ටික නිර්මාණය කරලා ඒ කර්මාන්ත ආරම්භ කරන්න ඉන්න ආයෝජක ඉන්නවනම් අන්න ඕට පුළුවන් පරිසර නිර්මාණය කරලා මේ දෙවිනුවර වගේම මාතර දිස්ත්‍රික්කේ ඉන්න ඒ තරුදරයන්ට රැකියා ටික අරන් දෙන්නයි මම ඉදා සරසුම් ඇදුවේ लंका विश्वविद्यालय की
राज्य विश्वविद्यालय इधिपत्न एक परगण इंजीनियर अभी उपतम आसन आसन योजना ममे आडंबरी सजित प्रेमदास मैतिदुन जातिक नायकत्वयट कैंदन
පළමු වැඩිමුරේ තබන්නට නියම වාලස කටයුතු කළ ආදරණීය සෙන්පති ආනෙනි මා ආදරයෙන් ආරාධනා කරනවා හැමදාමත් රට අවදි කළ ජාති අවදි කළ අපේ අනන්‍යතාවයේ ලෙන්ගතු හඬ හිටමු ගරු අමාත්‍යවර බදුල්ල ජනතාවගේ ආදරණීය නායක ආදරණීය හරින් ප්‍රනාන්දු මැතිතුමනි ඔබට මේ ආදරණීය ආරාධනය සුබ සුබ මැදයන් ඇක්සිඩන්ට් එකට මේ අවස්ථාවට ආරාධනා කරපු මගේ ආදරණීය හිත මිත්‍ර සහෝදර චතුර ගලප්පති සහෝදරයාගෙන අවසරයි ඒ වගේම මේ මාතර දිස්ත්‍රික්කයේ අභිමානීය රැග්ගෙන මාත් එක්කම 2010 පළවෙනි පාර්ලිමේන්තුවට ඇවිල්ලා හැමදාම පළවෙනියා වෙච්ච ආදරණීය බුද්ධික පතිරණ මගේ සහෝදරයාගෙනොත් ඒ වගේම රයාන් ජයවික්‍රම කපිල ගමගේ ඒ වගේ මෙතන ඉන්න අපේ රංජිත් ගුණසිංහ මැතිතුමා අපේ හිතවුන්ද සර් මේ ඇතුළුව මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලුම දේශපාලන අධිකාරීන් මේ දෙවිනුවර කොට්ටාසේ ආදරණීය මව්වරුන් පියවරුන් සහෝදර සහෝදරිය සිද්ධරාජ් මාසලයි මුලින්ම කතාව පටන් ගත්තී ගම මේක තිබ්බ මූණකට මැද මම පොඩ මේක අයින් කරා මොකද ඒකේ නම හිරු කිව්වට ඒක හිරුවක් නෙමෙයි ඒක අඳුරු අඳුරු එළියක් දෙන තන ඒ නිසා මම ඒකට කතා කරන්න කැමතියි මේක දැක්කම මට අපිරියාවක් තියෙනවා සගරේ මව්වෙනි මුලින්ම කතා කරන්න ඕනේ ඔබතුමාලට අද රටේ තියෙන ඇත්ත ප්‍රශ්න රටේ මිනිසුන්ට ගේන්නේ නැහැ අපි සමග ජන බලවේගයක් කියලා බලවේගයක් හදන්න මුල්ුණේ මොන හේතුවද කියන එක ඔබතුමාලා ඉස්සල්ලාම හිතලා බලන්න ගරු දෙමව්පියනි ඔබ අපි තාම ඇත්ත යුඑන්පී කා අපිට වඩා යුඑන්පී කාරයෝ මං හිතන්නේ මේ මාතර දිස්ත්‍රික්කයේ ඔබතුමාලගේ ලංකාවේ අපිට වඩා යුඑන්පී කාරයෝ ඇති කියලා ඒ නිසා තමයි සමග ජන බලවේගය කියලා බලවේගයක් හදනකොට ඒ බලවේගයට එකතු වුනේ දැන් එදා හිටපු පාර්ලිමේන්තුවේ 182ක් එකතු වුනේ සමග ජන බලවේගයට ඒ හේතුව නිසා කෘත්‍ය අධිකාරී මණ්ඩලයක් තිබුණා පක්ෂේ සජිත් මහත්තයර බාර ගන්න කිව්වා අගමැතිකම හැබැයි සජිත් මහත්තයර ඕන විදිහට කට්ටේපත් කිරීම කරන්න බෑ කිව්වා ආත භූත කතාවක් නෙමෙයි දැන් මිනිහට ආයෙත් ඉල්ලන්න කියනවා ජනාධිපති රණේ මැදර දාලා මහා ගහන ගඟ මැද තනි කරා මිනිස්සයා අගෝස්තු 12 අපි එකපාරට ගැව්වා සජිත් යනවා කියලා රැස්වීම ඒයි මම ඒක කරේ දා අපි දැනගත්තා අගෝස්තු 11 වෙනිදා මැදමුරේ වලව වෙන්නලා අයියා ගෙනල්ලා මල්ලිව වෙන්නලා ගොන්න ජනාධිපතිට මම දානවා මගේ ගෝඨ ආභයවට අපි රැක්කා කලබල වුණා අපේ අපේක්ෂකයා කවුදවත් කියලා අපි දන්නේ අපි වදුල්ල රැස්වීමක් රැලියක් කළා අපි චතුරලාභ කණ්ඩායම කතා කරගෙන වදුල්ල දැම්ම සජිත් එනවා කියලා රැස්වීම මට තාම මතකයි රණිල් වික්‍රමසිංහ මහත්තයා මට එදා කතා කරා උදේ රැස්වීම හවස 3ට දෙක කතාල මොකද්ද මේ සජිත් මොකද්ද දෙනවා කියන්නේ මම කොහොස සජිත් දෙනවා කියන්නේ ඇයි මොකටද කියලා මම බල්ලෙන් දෙනවා කියලා බදුලි මිනිසුන් බල්ලෙන් මොකද ආසන 9 9ම ගියපාර පාර්ලිමේන්තු මැතිකරණයේදී බදුලි ඉස්සෙච්ච අපි හැම ආසනයක්ම දිනා මයි යංගනේ වියලුව පස්සර බදුල්ල වැලිමඩ ආලියල බණ්ඩාරල හකුතලේ මේ ඔක්කොම ආසන දිනනම රණිල් වික්‍රමසිංහ ආසනයට ආවේ දෙපාර දිස්ත්‍රික් ඉරාවේ දෙපාරයි ආසන 9 9ම දිනලා හැබැයි මම දන්නවා මෙහෙන් දෙනියා එහෙමනම් 38 පාරක් ආවා ඇයි ආවේ කියලා මගෙන් අහන්න එපා කාව බලන්න දාවේ මොකටද ආවේ කාත් එක්ක හුරු තල්ලෙන් ආවද කියලා මම කතා කරන්න යන්නේ නැහැ මට අදාළ නැහැ හැබැයි අපි මේක ඉවසන් හිටියා තනි මිනිහට මේ පක්ෂේ යට කරගෙන එමේ ඉන්න බැරි නිසා හැමදාම කටවහගෙන ඉන්න බැරි නිසා හැමදාම වහල්ලෙක් වෙන්න බැරි නිසා රණිල් වික්‍රමසිංහ මහත්තයා මට මේ කතා කරන්න අයිතියක් තියෙනවා එතුමා අමාරු රටල ඉන්න වෙලාවේ මම්මගේ පාර්ලිමේන්තු මන්ත්‍රීකමෙන් අයින් වෙලා බදුල්ල බලත් සභාවට දන් දෙන්න ගියා ඊළඟට ජනාධිපතිවරණයක් ගන්නේ රණිල් වික්‍රමසිංහ මහත්තයා විරුද්ධව කැරලි පිට පස්සේ යනකොට සිරිකොතට ගාන යනකොට ඒත් අපි පක්ෂයක මුතුකම රකින්න උත්සාහ කරා අයින් වෙලා ගිහිල්ලා මම කිව්වේ සජිත් රණිල් එක වේදිකාවට නගින්න ඕන කියලා පස්සර සම්මන්ත්‍රණයේදී නැග්ගා මට මතකයි එදා ඉතිහාසයේ එච්චර සෙනඟක් මම ජීවිතේ දැකලා නැහැ රණිල් වික්‍රමසිංහ මහත්තයා බේරගෙන අරන් ආවා ඒත් අද රණිල් වික්‍රමසිංහ මහත්තයා
ඊයේ දේශපාලනයට ඇවිත් තියෙනවා කාත් එක්කද මැද මුලනේ වලව්වත් එක්ක වැඩි ඕන්නේ සාගල මහත්තයාගේ දනක කියලා දිනනවා මොනා වුණත් මේ ඡන්දෙන් පස්සේ මං තමයි එන්නේ ආයෙත් කිව්වොත් අනිවාර්යෙන් අපිටත් එපා අපිටත් එපා මේවා මේවා ඇත්තටම පිළිල මේවා මේ රටේ තියෙන පිළිල අකිල විරාජ් මහලේකම් වෙන්නේ කොහොමද කරු දෙමව්පියනි සාගර රත්නායකගෙන් අපි අවසර ගන්න ඕනේ ආසන 9 වදිනලා මමත් කැබිනට් වේ සාගරක් කැබිනට් වේ සාගර ගහවෙන් තමයි ඔක්කොම යන්න ඕනේ නොද්දකින් විතර පක්ෂයක් දෙන්න මේවා හිතලා 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 සජිත් මහත්මයා 12 ගෙනාවා ඡන්ද තිබ්බේ නොවැම්බර් 16 සජිත් මහත්මයාට අපේක්ෂකත්වයේ දුන්නේ ඔක්තෝබර් 7 මගේ අම්මේ දාත් ඔක්තෝබර් 7 මාසයක් නේ ඡන්දර දාවින්ද ගාලු මූදර මීටිමක් කරා අපි ඒ මීටිම කරලා 13 වෙනිදා ඉඳන් 13 වෙනිදා හරියටම මාසෙට රැස්වීම 154ක් සංවිධානය කරා ඒ වේදිකා ටික හදුවා මම නිසා මම දන්නවා හැම රැස්වීමකම මම ගියා මම කතා කරේ නෑ බෑ රැස්වීම වල ඔක්කොම කරන්න ඕන වැඩසටහන් ටික සින්දු ටික වීඩියෝ වෝල් එක ඔක්කොම හදුවා මම සමන් දන්නවා කොච්චර අමාරු වුණාද කියලා සජිත් මහත්තයා චෝදනා කරා විපක්ෂය සමේ ජඩ මාන්ත්‍රිය මොකද්ද මේ මිනිහා කියන්නේ කියලා අයියේ මිනිස්සුන්ට වෙලාව තිබුණේ නැහැ රැස්වීමකට ඇවිල්ලා කටපර 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 කියන්න වුණා ඊට පස්සේ අනිත් රැස්වීමට යන මිනිසුන්ට හිතා ගන්න බැරුව මේ සජිත් කියන්නේ දේශපාලන බුද්ධියක් නැති මිනිහෙක්ද කියලා අහන්න ගත්තා එහෙම මතයක් ඇදුවා මේ ඡන්ද පරාජය කරන්න මූලික හේතුව මම මේකයි මේක පොඩ්ඩක් තවත් යටට දාන්න අවශ්‍ය වෙන දේ නිසා බොරු කියනවා ඇත්ත කියන්නේ නැතුව ඒකට හේතුවක් තියෙනවා මම එදා කිව්වේ කතාවක් සජිත් මහත්තයා 142ක් හම්බුණා ගෝඨාභය රාජපක්ෂට 152ක් හම්බුණා මේක කවුද කරේ මේ සෙට් එක මේක නෑ මේක හොඳයි ඒක විතර අඩු ගන්න මොනා හරි කියන්නේ කියන එකක් හරි දාන්න අනිත් ඒවා නම් වැඩක්ම අනිත් එක නෑ අනිත් නෑ දන්නවනේ මොකද්ද කියන්නේ ඒක ඔබතුමාලා කල්පනා කරලා බලන්න ඒ නාලිකාවේ තමයි ඉස්සෙල්ලාම ආවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අප්‍රේල් 22 පස්සේ පස්සේ 27 දාර්යයට සතියෙන් ඒගොල්ලන් ගේනවා සඳ උදේ තියෙන සඳ තියෙන අර වැඩසටහන. ඒකේ ගෙනලා නෝණ කෙනෙක් ඉන්නේ අමුතු විදිහට ප්‍රශ්න අහන්නේ. කන්නාඩි දාල්. යාන රටේ ප්‍රශ්න තියෙනවා. රට අනතුරට යනවා. ඔබතුමා සූදානම් රටේ ජනාධිපති වෙන්නේ කියලා. එතන මෙයා කියනවා ඔව් මං සූදානම් රටේ ජනාධිපති. ඔන්න 27 21 ප්‍රශ්න වෙනවා 27 බඩු පනිනවා එළියට. අර බලන මල්ලෙන් එළියට පැනනා වගේ මෙන්න ගේම් ෂෝ එක පටන් ගන්න. මොකද්ද උනේ ඉස්සරම අපිට ගාගෙන 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 ගියා. ආණ්ඩුවල බැනගෙන 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 ගියා. සජිත් මහත්තයා 142යි ඕටාබෙර 152 ඔන්න බලන්න ජනන් හන්දල හරියට කොහොමද මේක වෙන්නේ කියලා මෙවන් ඕන වුණා මේ මැතිවරණේ ග්‍රහණ සිංහල බෞද්ධ උපරිම ඡන්ද ප්‍රමාණය ගලන්ට හම්බ වෙනවා UN වෙන හම්බ වෙන සිංහල බෞද්ධ ප්‍රමාණය හම්බ වෙනවා ගහන්න ඕන තැන කොයිද මුස්ලිම් සහ කතෝලික ඡන්දවල වනමන්ඩ ඒට මෙට වනන්න ඕනේ ඒ නිසා තමයි ඔය පාස්ක ප්‍රහාරය නිර්මාණය කියන එක මම අද බය නැතුව කියන්නේ මේක ඇත්තට කල්පනා කරලා බලුවොත් මේක ඇතුලේ ගේමක් තිබුණේ ගේමේ අන්තිමට පරිප්පුම කාපුවා තමයි මම මොකටද ඒ ඇත්ත කියන්නේ මං ගිහිල්ලා කිව්වා මං එදා බදුල්ලේ හිටියේ මම බය නැතුව කියලා ඕන මිනිහට හොයලා බලන්න පුළුවන් ප්‍රශ්නේ වෙච්චර ගාම මමත් බදුල්ලේ තිබ්බ පල්ලිය ඇතුළට ගිහිල්ලා ඔක්කොම චෙක් කරේ මමමයි හැබැයි මාධ්‍ය ගහපු ගේම මොකද මම එනකොට මාව ඇවිල්ලා ගත්තේ මට රයිල් වික්‍රමසිංහ කෝල් කරලා එක්කෝ වහම එදා එතුමා හිටියේ බෙන්තොට කොයිද රයිල් වික්‍රමසිංහ මහත්තයා බෝම්බ යනකොට මං එන බදුල්ලේ ඉඳන් කතා කරා මොකසේ මොකද්ද මේ වෙලා තියෙන්නේ අකෝ අරින් මහම කොළඹට එන්නේ මොකසේ කොළඹට එන්නේ දැන් බෑ හැයමාරක්වත් දැනව දැන් බදුල්ලි දැන් එන්නේ යොත් මම මහියන් ගෙන ආ අවුරුදු උත්සවයේ ඊයේ බදුල්ලි තිබ්බේ ෆ්ලෑෂ් බෑග් ගහන්න මේ ඔක්කොම කැන්සල් කරලා එන්න ඕනේ කිව්වා කොහොම නැහැ සවින්ද සිල්වා හෙලිකොප්ටරයකින් එනවා දැන් හපුතලේට මං කියන්නම් ඔයාවත් යන්න කියලා මාව ගත්තා යනගමන් තමයි අපි අක්කාමට කිව්වේ මල්ලි මාර වැඩේ නෝයි තාත්තා මේ ගියේ රෑ කිව්වනේ කියලා මගේ තාත්තා වෙනකොට ICU එකේ හිටියේ නව ලෝකේ තාවම ඔක්සිජන් ගහලා දැන් තාත්තා නැති වුණා මැරුණා ඔක්තෝබර් මාසෙදී එතකොට තමයි මම කලබල වෙලා මම කොහොමද කියලා කව දන්නේ නැහැ බෙහෙත් ගාලා ඉතින් මොනා කිව්වද කියලා දන්නේ නැහැ අපි කොහොමද හිතන්නේ මේ මිනිස්සු ඇත්ත කියයිද මොකද්ද අසනීපේ හීනයක් දැකලා සාමාන්‍ය මැරෙන්න ඉන්නකොට මිනිස්සු සමාන සමාන දේවල් දකින්නවා කියලා කිව්වද මම බය වුණා මම අනිත් පැත්තට කෙලින්ම ගාල් මූදර වැස්සේ වැස්ස ගාම ගිහලා තාත්තාව හම්බුනා මම තාත්තී කොහොමද දන්නේ කියලා ලාතරි වාසයි මාව ගණන් ගන්න සත පහර ජනාධිපතිතුමා මගේ මට මාවදී පුතා තමයි යන්නේ අඩුවත් අම්සල්ගා මන් දන්නවනේ ඔය කිව්ව ඔච්චරයි කිව්වේ මං ගියා රනිල් වික්‍රමසිංහ මහත්තයාට ගියාම රනිල් වික්‍රමසිංහ මහත්තයාට කොලයක් ඒ කොලේ ඔය සාරාන්ලයි කතන්දර ඔක්කොම පොලිසියට ඇවිල්ලා තිබිලා වාර්තාවක් තිබිලා තියෙනවා
මෛත්‍රී බාල සිරිසේනයි රනිල් වික්‍රමසිංහ ගොයියගේ තිබුණු ප්‍රශ්න නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා කිසිම වාර්තාවක් කරලා නැහැ. ඒක ඔබතුමාලා දන්නවද මහින්ද රාජපක්ෂ ගවත් වාර්තාව තිබ්බා. එයාගේ නමක් තියෙනවා ඒ වාර්තාව. හිටපු ජනාධිපතිවරයාගේ නම තියෙනවා. හැබැයි මේක මොකද උනේ මම ගිහලා මාත්‍යරේ ගිහිල්ලා මම යුව කලබලෙන්න එපා කතෝලික ක්‍රිස්තියානි ජනතාව ආයත මිනිසුත් එක්ක හිරියල කරගන්න එපා ඔක්කොම කියලා නැගිටලා යන්න යනකොට මාධ්‍ය වේදිකෙක් මගෙන් ඇහුවා ඒ කියන්නේ ඔබතුමා කියන පොලිසිය මේක දන්නවද කියලා. මං කොයි මට දෙන පස්සේ පොලිසිය දන්නේ නැක නෙමෙයි ලෙඩ ඇඟේ මැරෙන්න ඉන්න තාත්තා දන්නා නම් පොලිසිය කොහොමද දන්නේ නැත්තේ කියලා අම්මට උඩ මේක කරගෙවුවා මට. එතල වාන මේ මුංගේ දේශපාලන ගේම්. මම ඒකයි කිව්වේ මේ බලවේගයේ ඇතුලේ මේ බලවේගයේ ඇතුලේ 105 ගලවන්න ගේමක් තිබුණා. ඕනම මිනිහෙක් බලයි නවතවරා යුද්ධයක්පත් වෙනවා නන. ඔබතුමාලා බය නැද්ද? කුරුළු යුද්ධය අවසන් වුණාට පස්සේ ආයෙ මේ වගේ ප්‍රශ්න කරලා බෝම්බ පිරවනවා බය නැද්ද? කොතනද මුං ගැහුවේ බෝම්බයක් පත්තු කරා වෙන්නම් බැරි නැද්ද? බලයට දින තණ්හාවට කෑදරන අපිට බයට මේ තන්දි කියොත් එම කියාම තමයි කියලා බයට රාජපක්ෂ බවුල කරා කියලා ඔබතුමාලට හිතෙන්නේ වගේ නැද්ද? හිතන්න යමක් මං ඉදිරි කරන්නේ මේකේ ඇත්ත උඩ ඉන්න දෙවියෝ දවස කෙලි කරයි මගේ කටමන් බය නැතුව කතා කරන්නේ මාව මේ වෙනකොටත් අට පාරකට CID ජනාධිපති කොමිසම් වලට ගිනා මගේ ටෙලිෆෝන් තුනක් ගත්තා ගහන ගහන්න පුළුවන් මට උඩ දදා ගහනවා ඒත් මම තාම හිතාගෙන ඉන්නවා මගේ කටමාලක් ගන්න හම්බ වෙන්නේ නැහැ හිරු නෙමෙයි හිරු වුණා අවේ හිරු වුණත් මට ඒක ප්‍රශ්නයක් නැහැ මම හැම ගමෙන් ගමනම කියලා මේ ඇත්ත කියනවා භයානකත්වය තියෙන අම්මේ තාත්තේ මේ මාතරත් කල්පනා කරලා බලන්න පවුල කාවත් අහලා තියෙන්නේ දැන් ඉන්නවා මල්ලියා ජනාධිපති අයියා අවුරුදු 78යි නොදකින් ලැජ්ජන දිගම ජනාධිපතිකම් දෙපාරක් දැම්ම අගමැතිකම් වෙලා හිටිය විපස්සනා කරන එක අනේ ආයි පාලිතෙන්ද මහින්ද රාජපක්ෂ බැසිල් රාජපක්ෂ පිටිපස්සෙන් ඉන්නවා චමල් රාජපක්ෂට 80යි කොහොම වෙනවද දන්නේ මොකක් වෙවුලනද දන්නේ නැහැ එතකොට නාම එතකොට මේ සසෙන්ද්‍ර දැන් මේ තව බඩුවක් දා ඒක අර මිනිසුන්ට වදින්නේ නැහැ නිකුණ රාජපක්ෂ නොවන නිසා හැබැයි මේ දෙකම පවුලේ නංගියේ පුතේ අම්මේ තාත්තා අපිට රටක් ඕනේ නැද්ද මේ රටේක පවුලකට යන්න ඕනේ දකෝ එක පැත්තකින් රාජපක්ෂ රටේ මායේ දේශපාලනේ තියන් ඉන්නවා පොහොට්ටුවක් අල්ලගෙන අනිත් පැත්තේ රනිල් වික්‍රමසිංහ සාගලේ යකඩේ ඉන්න යුන්පි අල්ලගෙන ඉතින් ඒකට මේ සමිතියදෝයගේ අපි හදන්න ඕනේ නැද්ද මේක පක්ෂයක් නෙමෙයි මේක බලවේගයක් මේ බලවේගයෙන් අපි උත්සාහ කරන්නේ මිනිසුන්ට අන්ධ වෙච්ච 69 ලක්ෂයක් ඇත්ත වෙන්නන්න 56 ලක්ෂයක් කණ්ඩායම ඔබතුමාලා ඔබතුමාට කාටවත් මුකුත් කියන්න බෑ අපිට වැරදුන්නේ නැහැ හැබැයි අර 105ට ගැහුවේ ඔය ප්‍රශ්න නිසායි මං ඉතින් අර කට වැරදිලා පොඩි වචනයක් කිව්වයි කියලා නමක් පටලවයි කියලා මට ගහපු ගෑල්ල බය වෙන්නේ නෑ ඇත්ත කියන්න කවදාවත් බය වෙන්න ඕනේ නැහැ ඔබතුමාගේ මේ ස්වභාව ධර්මය කම්පා වෙලා තියෙන මේ බොරු වලට අද වහන්න හිරි කැටිය පැත්තේ ගියා මේක සුද්ධෙත් නැහැ අද හැට රට ඇරියත් මේ සුද්ධ ටික එකපාරට එන්නේ නැහැ මේ රටේ ඉන්න යුගයේ මිනිස්සු තමතුණා දංගල්ලේදී සභාපතිල මරපු හැටි සුද්ධ සුද්ධියන් ආයේ තුම්මමනේ ගෙන ස්වභාව ධර්මය කම්පා වෙන්නේ නැද්ද කොරෝනාව අපිට විතරක් නෙමෙයි ලෝකෙටම හැදුනට කොරෝනා ගෙනාවත් මුන් කියලා ඔබතුමා දන්නවද වියට්නාමයේ පෙබරවාරි මාසේ රට වැහුවා එයාපෝට් වැහුවා ඒ රටේ එක මිනිහෙන්ට කොරෝනා නැහැ දැන් රට අරලා හොඳට වැඩ කටයුතු කරගෙන යනවා අපේ ගොයිය මොකද කරේ මාර්තු මාසේ මේ සැප්තැම්බර් වෙනකම් පාර්ලිමේන්තුව තියන්න පුළුවන් වුණා අයියා වගමැති කරන්න කියන පිස්සුව නිසා අයියට පුතා විශ්වරට ගේන්න ඕන කියන පිස්සුව නිසා අපේ මිනිස්සු පිටි දුන්නා ඇත්ත යථාර්ථය ඕකයි අගෝ මාර්තු මාසේ පළවෙනිදා දෙවෙනිදා පාර්ලිමේන්තු විශ්වරට 7 වෙනිදා මුන් ගැහුවා ඇඩ් එකක් ලෝකෙටම ලංකාව කොරෝනා ෆ්‍රී කියලා. ඒක ගැහුවෙත් අර වල්සින්දු ආදින කෙච්චින්න මුගේ පක්ෂේ. මිනිහ මොකද ගුරාජ් ප්‍රොඩක්ෂන්ද මොකද්ද කියලා කියන මොන රාජ්‍ය මොකද්ද කියලා කියන මිනිහගේ නම. මිනිහා තමයි ඕක හදුවේ. පළවෙනි ලංකාවේ ආසාදිකයා කොරෝනා වලින් ටුවර් ගයිඩ් දෙන්නේ. ටුවර් ගයිඩ් කියන තමයි පළවෙනි ලංකාව කොරෝනා හදුනේ. 19 වෙනකම් අරන් හිටියා මුන් රට. මොකද නාම යෝජනා දිවිවර කරගන්න ඕන නිසා ඒකෙන් තමයි වැඩේ දුර දිග ගියේ ඒකෙන් තමයි මිනිසුන්ගේ රස්සා නැති වුනේ මාස්ලංක ෆැක්ටරි විතරක් මට ආරංචි තියෙනවා 4000ක් අයින් කරනවා අද දවස්වල මේ කොච්චර දරුවන්ගේ කොළඹ ආලබන් රස්සා කීයක් නැති වුණාද කියලා
එක පාට මුන් දෙනවා කියපු කිසි දෙයක් මුන් දුන්නද ලීස් වලට නැතුවා ලයිට් බිල වතුර බිල දැන් ඩබල් වෙනවා මොනතරම් බොරුද කිව්වේ රට රකින්න අපේ විරුව පච කෙලින අපේ විරුවෙක් කැඩීර පත් වෙලා දිනු රට රකින්න වගේ සේවෙන්න එතන නාලිකාවට මුලන් වුණාද කරුණා අම්මන් කියන්නේ වාදදේක් කියලා කියන්න පුළුවන් වුණා බැරි වුණා එතන දේශපාලකෙක් නකොන්ද තිබුණාද කරුණා කියන්නේ තිරසනේ කියලා කො මං දැක්ක අපේ මුන් සමර්ථන් කියලා මං අයින් වෙන්න ඕනේ ඇත්ත කතා කරන්නේ මං අයින් වෙන්න ඕනේ හැබැයි මුන්ට කොන්දක් නැහැ කියන 3000 මම අලිමංකඩ මරුවයි කියන එකව අයින් කරන්න කියලා අපේ ලංකාවේ කිසිම කෙනෙක්ට නැහැ කොන්දක් නැගිලා කියන්නේ මෙන්න දේශපාලනේ මහින්ද රාජපක්ෂ කියන්නේ නැහැ මහින්ද රාජපක්ෂේ කොලෝ කියන්නේ නැහැ උන් කියන යුද්ධ කාලෙ වෙච්ච වෙදි කරන්න දෙයක් නැහැ නොජෝකින් විතරයි උන් තමයි මුන්ගේ පක්ෂයේ උපසභාපතිවරු එතකොට ඇත්ත කියන එක වැරදි බොරු කියන එක හොඳයි මිනි මරපු එක හොඳයි හරි ඒක ඇත්ත මිනි මරුවන්ට මිනි මරුවොත් ගින්න පුළුවන් අපිට එහෙම ඉන්න බෑ මගේ අම්මේ තාත්තා සබදු මාලකින් ආයාචනා කරනවා මේක හුදෙක්ම දේශපාලන මනාප අපේ කීප දෙනෙක් තල්ලු කරන එකට හිතන්න ගලපු කරන්න එපා මේ රට තුල විශාල ප්‍රශ්නයක් එන්න ඔන්න මෙන්න තියෙන තන මම ඒක ජීවේ ඔබතුමාට අපි දුරකතනේ ගෙනා මේක හේතුවකට දුරකතනේ කියන්නේ ඕනම මිනිස්සෙක් ගාව දැන් තියෙන දෙයක් ඒ විතරක් නෙමෙයි ලංකාවේ ටෙලිෆෝන් කනෙක්ෂන් විතරක් තියෙනවා ජනගහනය මිලියන 22යි දුරකථන කනෙක්ෂන් ලංකාවේ මිලියන 29යි කෙනෙක් කෙනාට ෆෝන් 2 3 4 තියෙනවා අපේ ඊවලලත් එහෙම දැන් ලංකාවේ හැම මිනිහක් ගාම තියෙනවා හැබැයි ගෙදර උදේ 5 මාට 6 මාට නේද ගෙදර ෆෝන් එකේම ට්‍රින් ට්‍රින් ගාල වදින්න පොඩ්ඩක් බයක් තියෙනවනේ කාටද කරදරයක්ද ගෙදර කවුරු අසනීප වෙලාද අල්ලපු දෙමිනියගේ ප්‍රශ්නයක්ද උදේ පාන්දරම ෆෝන් එක වදින්න බය වෙනවා අද අපි ඔබතුමාට දුරකථනයෙන් කතා කරන්නේ රටේ ප්‍රශ්නයක් අවබෝධ වෙලා තියෙන නිසා මතයන බුද්ධික මතයන ලස්සනට ගියා මෙහෙම ගල්ලා ඡන්ද පොලට කියලා කියන්නේ එතුමා කියන්නේ එතුමගේ මෙහෙම ගල්ලා වෙන්නලා ආ අපේ කවුද බුද්ධික මතයනගේ මෙහෙම කියන්නේ කියලා මෙහෙම ගල්ලා මෙහෙම කියන්නේ කියලා අය මං කිව්වා අපිට නම් මෙහෙම හරි කරන්න පුළුවන් මගේ ඡන්ද කාලේ මම හරි ලකුණ දාලා හරි කියලා මම පොඩි රැල්ලක් හදුව මෙහෙම හැමදාම ෆොටෝ එක ගැව්වේ මෙහෙම ගල්ලා හරි ලකුණ වෙන්නයි ගස්සල ගෙවල් වල ගේ ඔක්කොම ගැව්ව මේ නිවස හරි නිවස කි මේ රටේ හරි රටේ කි ඔයාලු මුත් යන්න බෑනේ මෙතන මොකද ඒකේ පුනි රැල්ලක් ගැත්තා. හැබැයි මුන්න මොකද වෙන්නේ? දැන් මෙයා කියන්නේ ඉතින් අපිට ගුණම් මෙහෙම වෙන්නයි. පොට්ට කඩන්නේ මෙහෙම වෙන්න. ඒතර බලයි මුකට මු කියන කියලා අපිට කියන්න මා ලැජ්ජාවක් වගේ. එනිසා මම ඔබතුමාලට කියන අපිට ඔක දෙකක් හම් වෙලා තියෙනවා. ඒ දුරකථනය ඉතාමත්ම වටිනවා. මේ දුරකථනයෙන් ඔබතුමාට අමතන්නේ මේ වෙලාවේදී රටේ ප්‍රශ්න දෙකක් විසඳන්න. ඒකාධිපති පවුලක් අයින් කරන්න ඒකාධිපති රනිල් වික්‍රමසිංහගේ හවුලයින් කරන්න මුන් එකතු වෙලා රට කරන්න යන විනාශය නැති කරන්න සහ ආයාචනා කරනවා මගේ අම්මේ තාත්තේ වැඳලා ඉල්ලනවා අලියට ඡන්දයක් දෙනවා කියන්නේ පොහොට්ටුවට දෙන හා සමානයි සුද්ධ සිංහලෙන් කියනනම් සමානයි රවි කරුණායක ඩීල් එක ගහලත් හමාරයි එනිසා ඔබතුමාල එතනට යන්න එපා ඒ අපි මේ දේශපාලනය කරන්න ඔබතුමාල මතක තියාගන්න මේ අහිංසක අම්මට මේ නැන්දර මේ තාත්තට තියෙන ඡන්දේ වටිනාකම තමයි ලංකාවේ ඉන්න ඕනම නාලිකාවක අයිතිකාරයෙක්ක් තියෙන්නේ. රේනසිංහරත් තියන්නේ ඒකමයි, දිලිජ්ජාරුත් තියන්නේ ඒකම ඡන්ද වටිනාකම. දැන් මොකද කරන්නේ? මිනිසුන්ගේ මොළේ වෙනස් කරනවා. ටීවී එකේ නාට්‍ය දාලා නාට්‍ය වලින් ඇවිල්ලා ඊටවසේ ගොල්ලන්ගේ දේශපාලන මතය වෙන්නනවා. අපේ මිනිස්සු ඒකට යනවා. හැබැයි එයාට තියෙන්නේ එක ඡන්දයයි, ඔබතුමාටත් තියෙන්නේ එක ඡන්දයයි. අපිට අද උන්ට තරම් සල්ලි නැති වුණත් ඔබතුමාට එකම තැනක වටිනාකම ඉන්න ඔය ඡන්දෙදි විතරයි. සයන්න ඔබතුමාට පුළුවන් ඔබතුමාගේ වටේ ඉන්න 10කට ඇත්ත කියන්නේ මේව බලලා ඇත්ත වෙන්නේ නැහැ මේව බලන්නේ මේව සම්පූර්ණ බයිලා සබතුමාලා ආයාචනාව මම කරනවා ඇත්ත කතා කරන්න රට වෙලා තියෙන දින්නේ කියන්නේ මම දැක්ක සමන් ගරිකුව පරිප්පු ගරිකුව ඔක්කොම යන කිව්වා නමුත් මේ තංගල්ලේ ඉඳන් මේ කොට්ටාසේ මේ දකුණු වෙරළේ තීරේම කියන්නේ හොඳ සිංහලියෝ ඉන්න තනක් කියලා අපිට ලැජ්ජාවක් නැද්ද අපේ කොල්ල 3000ක් නරුවයි කියලා කියන කෙක් උන්ගේ ලොට් එකේ ඉන්නකොට රෙද්දක් කරගෙන උන්ට ඡන්දයක් දෙන්න පුළුවන් මිනිහෙක් මේ ගමේ ඉන්නවද හමුදාවෙන් ඇරිච්ච පවුල වල අලිමංකඩ විතරක් මැරිච්ච පවුල් මේ බැදිවල කොච්චරක්ද එසක් කරුණා කළා කතා කරන්න දේවල් තියෙනවා මුන්ට තලගොයක් මොකද කබහෙත් කබරගොයක් තලගොයා කරගන්නවා වගේ කණ්ඩායමක් තමයි මේ සෙට් එක එනිසා ඔබතුමාලගේ අවසාන වශයෙන් මේ හොඳ කණ්ඩායම පරිසුදු කණ්ඩායම මේකේ දඩස් දඩස්ල නැහැ මේකේ අර විදේශ ඒකල්ලගේ පුතු නැහැ මේකේ
හොඳට කැසිනෝ කෝපැනි වලින් හොරගම් කරගෝ යාබලා නෑ එනිසා මේකේ ඔබතුමාට පිරිසිදු වෙන්න උගත් කොල්ලෝ ටිකක් මේ දොස්තරගෙනේ අන්තිමන දොස්තරයකේ මාසය යන්නුනේ අර ඉස්පිරිතාලෙ කියලා කරන්නේ ඒක කරේ නෑ දේශපාලන විශ්වය යමුනු කොල් මහින්ද බුද්ධික වදන අතර දොස්තරමා මාසය ඉවරගන්න දිවද විභාග ඔක්කොම පාස් මේ ඉංජිනේරුවේ මේ රයන් පිටරට ඔස්ට්‍රේලියාවේ ගිහිල්ලා අධ්‍යාපන ලැබලා උපාධියක් තියෙන මිනිස්සේ මේ අපේ ගුරුවරයා කපිලයන් නම් ඉතින් නියම වඩුව ආයතන ආවොත් ආවා වානාවා වුණා පොත තමයි ආයි කිසි දෙයකට බය නැහැ මරු අංකෙකුත් අම්බුල දෙන්න තුන පිරිමි අපිට තුන වටිනෝනේ මෙයාගේ තුනම බේරලා දෙන්න කවන්නේ මානසිකවද අංකයක් තියෙනවා මේ කපිලගේ තුන දෙවලා දෙන්නත් අපිට තමයි ඉතින් මේ කණ්ඩායම අත්තසම කල්පනා කළ බලපුවම සුපිරි කොල්ලෝ ටික පිරිසිදු මිනිස්සු ටික ගමේ ඉන්න මිනිස්සු ටික තමන්ගේ දේශපාලන නටවන මිනිස්සු නෙමෙයි සමහායචන කරනවා මේ තාත්තේ අපි මේකේ බහැලා ඉන්නේ අවංකව මහ බැංකු හොරු නෑ මේකේ මේක වෙන හොරගම් කරපු කිසි එකෙක් නෑ සමිධන බලවේගයක් කියලා බලවේගයක් ගැන්නේ හොරුත් එක්ක ඈත් වෙන්න ඕන නිසායි හැබැයි අගෝස්තු 6 වෙනිදාන් පස්සේ එක්සත් ජාතික පක්ෂයත් අපි ගන්නවාමයි කියන කතාව උදාර කරන්නේ මේක අපේ උරුමේ අවසාන වශයෙන් රනිල් විමසිංහ මහත්තයා අඩුවක් කියනවා නෙමෙයි 1947 මේ පක්ෂේ පටන් ගත්තේ පාම්පෝර්ට් මන්දිරේ එදා පටන් ගන්නකොට ඩීඑස්එන් නායක ඩල්ලි සේනනායක සර් ජෝන් කොතලාවල ජේආර් ජයවර්ධන රණසිංහ ප්‍රේමදාස ඩීඩී කියනුම්ග කියන නායකයෝ 6 දෙනා මේ පක්ෂේ අවුරුදු 47ක් කරා අවුරුදු 47 කරනකොට ඒ කාලේ තිබ්බ විධායක අගමැති නම් අගමැති ධූරය දරුවා එදා තිබ්බ විධායක ජනාධිපති ධූර නම් ජනාධිපති ධූරය දරුවා නායකයෝ 6 දෙනෙක් අවුරුදු 47ක් පාලනය කරා 94 බඩුවා 94 අපේ ලොක්කාපු වෙලාවේ ඉඳන් දැන් අවුරුදු 26යි එකපාරකට අගමැති හම්බුෙච්ච අගමැති කමවත් ඉවර කරගත්තේ නැහැ ජීවිතේ ර ජනාධිපති කෙනෙක් වුණේ යකෝ මේක සාධාරණයි මම සාමාන්‍ය පෙළ ලියන කොටත් රනිල් වික්‍රමසිංහ පක්ෂේ නායකයා මේ අවුරුද්දේ මගේ 2 දෙසැම්බර් මාසේ ලියනවා ඒත් රනිල් වික්‍රමසිංහ නායකයා තව වෙන මොන කතාවක් දැන් යන්න බැහැනේ අපිට මේ ඒ නිසා අපි මේක කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා නරද කරන්නේ මේ තුමා අපි රැක්කා පුළුවන් ඔක්කොම කරා අපි දැන් කිව්වේ දැන් ഇതുමට අනුශාසක කෙනෙක් ඉදිරියට දෙන්න කියලා නෑ දෙන්න බෑ සාගලර ඔක්ක ඉන්නවා කියලා ඉන්න ඥාන ගාලා දෙනවා මුන්ට බය වෙලා පක්ෂයක් කරන්න ඕනේද අපි මේ පක්ෂයෙන් ගිහිල්ලා මේක අතර ගන්නවද කියන එකයි අපි තීරණය කරන්නේ නිසා ඔබතුමාල අපිට වැරදි කියන්නේ නැති වෙයි කියලා අපි විශ්වාස කරනවා සා අවසාන වශයෙන් මං ඉල්ලීමක් කරන්නේ මේ දේශපාලනය අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම අපිට පහසුයි හැබැයි මිනිස්සු නැගිරෙන්න ඕනේ බොරු කියන ජන මාධ්‍යර විරුද්ධවයි මිනිසු නැගිරෙන්න ඕනේ ඒකාධිපති පාලනයට විරුද්ධවයි මිනිසු නැගිරෙන්න ඕනේ අවුරුදු 52 ගේ තරුණ මිනිහෙක්ව අගමැති කරලා රේස් එකේ හයියෙන් දුවන්න පුළුවන් නිසා අපේ ගමටත් රටටත් වැඩක් කරන්න පුළුවන් වෙන නිසායි මම කන් හිතන්න මහින්ද මහත්තයා 78යි සයිත් මහත්තයා 52යි මේ රේස් එකේ ඇත්තටම එහෙම කෙනෙක් අගමැති වෙන එකෙන් ඔබතුමාට සේවයක් වෙයිද සජිත් මහත්තයාව තරුණ ගානේ දුවල බලන මාංශලයක් නොකරයිද මේ කරුණ ටික ඔබතුමාලා ගමේ හැම ගමින් ගම කියලා කියන්න මගේ අම්මේ තාත්තා මේ කරුණ ටික කියන්නේ ඇයි මේක වෙනසක් වෙන්න ඕනේ කියන එක අපිට මහ බැංකුවරු කිසි දේවල් කියන්න බෑ මේ කලුත් කණ්ඩායමක් සමේ සුපිරි කණ්ඩායමක් ඔබතුමාලා අතර ඉන්නවා දේශපාලනසේ පරිණතකමක් තියෙනවා චතුරලාගේ පියාගේ චතුරල විශේෂයෙන්ම මගේ මිත්‍රයාගේ නම කියන්න ඕනේ මගේ බලත් සභාව බැරිම වෙලාවට මැතිවරණේ මෙතුමා මාත් එක්ක ඇවිල්ලා මාසයක් නැවතිලා වැඩ කරා අපට විශාල සහයෝගයක් දුන්නා තුමගේ පියා දේශපාලනේ හොඳ පරිණතේ ඒ වගේම රෙහාන් රටේ පෞල් පසුබිම තියෙනවා බුද්ධික වදිනවන කියන්නේ ආයෙකින් කොහෙන් පටන්ගෙන කොහෙන් ඉවර කරන්නද කියලා මට හිතා ගන්න බැහැ වචනක් කරන් වැටුණොත් එහෙම ඕකෙන් බැනුම් ගන්න වෙනවා ඒක සමහ මොකක් කියන්නේ නැහැ අර නියම වැට්ටා ආයෙකින් අර සූත්‍ර වැන්දකින් වර කමකුත් නැහැ හරි ඒ සූත්‍රේ හොඳ විදිහට එන්නේ සූත්‍රයේද මොකක්ද වෙන්නේ ඔකත් කරුණා කියලා ගායින් දැල්ලා ඒක වගේ හරි මෙතුමා හොඳ දක්ෂ බුද්ධලෙක් දේශපාලනේ ඉන්න ඕන දරිද අභිමානෙන් මෙතුමට තිනර සයිත් ප්‍රේමදාස වගේ ජීවිතයක් බලන්නේ දේශපාලනේ තමයි පැය 20ද මෙතුමා එහෙම කෙනෙක් ඒක ගැන අගයන්න ඕනේ දේශපාලනයත් එක්කම ජීවත් වෙන කෙනෙක් චතුරල රයන්න අපි කපිලල සර්ත පොඩ්ඩයි ඉතින් කනගුණ පොරවද එහෙමින් ආ ප්‍රශ්නයක් අවද් දැස්සා වුණ දෙයකට ඉස්සරහට එනවා අපි ඒක බැලන්ස් එකක් තියෙන ඕනේ පක්ෂයක් තුළ ඉතින් අපි සියලු ශක්තිය අපේ තියෙනවා සෞභතුමාලව රකින්න දවසක දිවි හිමියෙන් කැප වෙනවා කියන බව මතක් කරමින් මතක තියාගන්න දුරකටනේ අපේ ලාංඡනය හැමදාම ගෙදර පුළුවන් නම්
චන්දේ දවසේ වුණා ජෝතිපාලගේ දුරගතනකින් සින්දුව දාන්න වෙනම වුත් ඕනේ ඔය සින්දුවම කනේ ඇහෙන්න දාන්න කඩයක් දෙනවා කඩේ දාන්න දුරගතනේ උදේට දාන්න දවල්ට දාන්න සෙනගින්න වලට දාන්න හැයෙන්න දාන්න අනිත් උන් යනකොට දාලා දුරගතනේ කියලා මම ඔබ අමතේ ඉර වටජිය යාපල්ලයක් දෙනවා අරගෙන මේ මැදිවරණේ අනිවාර්යෙන් අපි ජයග්‍රහණය කරමු චතුරමල්ලි අනිවාර්යෙන් ජයග්‍රහණය කරවන්න කියමින් සියලු දෙනාට ජය වේවා කියමින් මම යනවා බොහොම ස්තුතියි आसन बल मंडल आमंत्रण क्रमिन ममत्गाई इस मार्ग का अंक अट कुलब दिस्ट्रिक्ट समगी जनपल वेगय කුරුණෑගල දිස්ත්‍රික්කයේ ජේෂ්ඨ නායකත්වය ජේ.සී. අලවතුවල අංක 7 සමගි ජනපල වේගය 19.90 සුවසරිය ගොඩනැගූ ආචාර්ය හර්ෂද සිල්වා අංක 10 සමගි ජනපල වේගය කොළඹ දිස්ත්‍රික්කයේ